ජයග්‍රාහී අපේක්ෂකයා දැකබලාගැනීම සඳහා උද්‍යෝගයෙන් පැමිණ සිටින මාගේ හිතාදර ප්‍රදේශවාසී මිත්‍රවරුනි, මෑණිවරුනි, පියවරුනි, දුවාදරුවනි, ඔබ සැමට මගේ හෘදයාංගම සලාම්, අස්සලාමු අලයිකුම්, ආයිබෝවන් සහ වනක්කම්. මිත්‍රවරුනි, මෙවර මැතිවරණය මීට පෙර සිදුවුණු ජනාධිපති මැතිවරණ වගේ නොව හාස්පසින්ම වෙනස් මැතිවරණයක් හැටියට පවතිනවා. දීර්ඝ කාලයකට පස්සේ අපි ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඇති කරගෙන බලතල අඩු කරලා තිබුණත් රාජ්‍ය නායකයා කියන පදවියට තියෙන ඒ කීර්ති නාමය එවැනි අසුනකට සාමාන්‍යයෙන් අපි හාමුදුරුවනේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකව ඉදිරිපත් වෙන්නේ එක්කෝ හිටපු ජනාධිපතිතුමෙක් නැත්තං අගමැතිතුමෙක් නැත්තං හිටපු අගමැතිතුමෙක් එහෙමත් නැත්තම් විපක්ෂ නායකතුමෙක් ප්‍රධාන පක්ෂවල ඕක තමයි සිරිත. මෙවර ඔය සිරිත කඩ කරලා දෙපැත්තෙන්ම නවකයෝ මේ වගේ ප්‍රධාන ධූරයකට රාජ්‍ය නායක ධූරයට ප්‍රථම වතාවට නවකයෝ ඉදිරිපත් වෙන මුල් අවස්ථාව මේකයි. ඒ විතරක් නෙවෙයි, මේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දෙපැත්තෙම විශාල අරගලයක්. ගෝඨාභය රාජපක්ෂ උන්හට ලේසි වුණේ නැහැ. සහෝදරයා වුණාට එතුමාට දෙන්න හිටියේ නැහැ. පොඩ්ඩක් මැලිකමක් තිබුණා. දෙමුද නැද්ද? දුන්නොත් දිනේද පෙරදීද කියන යම් බියක් තිබුණා, සැකයක් තිබුණා. ඒ සැක මැද්දේ තමයි පොඩ්ඩක් බලහත්කාරයෙන් අර වියත්මග කියලා රට පුරා රැස්වීම පවත්ව ගිහිල්ලා පොඩ්ඩක් බියවද්දලා තමයි ඕක උදුරගත්තේ. අපිත් එහෙමයි. මිත්‍රවරුනි, අපගේ නියත වශයෙන්ම මීළඟ ආරක්ෂක මාත්‍ය ධූරයට පත්වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන් උණුසුම් ලෙස පිළිගනිමින් මීට පෙරත් අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමනි මීට පෙරත් මේ ආසනයේ ආරක්ෂක මාත්‍යවරු හිටියා. අපටත් පොඩ්ඩක් අත්දැකීම් තියෙනවා. ආරක්ෂක අමාත්‍යවරු හිටියට අන්තිමට වුණේ මට මේ උඩතලවින්න පැත්තේ පාක්ෂිකය 12 දෙනෙක් බිල්ලට දීලා තමයි මැතිවරණයක් දිනා ගන්න පුළුවන්කම ලැබුණේ අපේ හාමුදුරුවනි. විශාල ඛේද වාචකයක්. ඒකේ ඉතිහාසයක් ඕවට යන්න ඕනේ නැහැ. අපි ඒ වගේ කැපකිරීම කරපු පාක්ෂිකයෝ ඉන්න මේ ආසනේ මම සහතික වෙනවා. මුළු මහත් මුස්ලිම් ජනතාවම සෑදී පැහැදී සිටිනවා. ඉතාම උජාරුවෙන් ඉන්නවා. අපට මේ රටේ අන්ත පීඩිත ජනතාවට මෙවර තරුණ නායකයෙක් එතුමා ගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පස්ස දොරෙන් ආණ්ඩු බලය උදුර ගැනීමට ගත්ත ප්‍රයත්නයේදී අපි රට පුරා රැස්වීම පැවැත්ව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවීම සඳහා අපේ ජනාධිපතිතුමන් එක්සත් ජාතික පාක්ෂිකයෝ අපි විශාල පරිත්‍යාගයක් කරලා පත් කරලා එතුමා අන්තිමට කාට විරුද්ධව තරඟ කළාද එතුමාව ගෙනත් අගමැති පුටුවේ වාඩි කරා. අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. හිටපු ගමන් උණුමේ සිද්ධියේ අපි
හැම දෙනාටම විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. විශේෂයෙන්ම මට මගේ සුළු මන්ත්‍රී කණ්ඩායම 7-8 දෙනෙක් කියාගෙන ඒ 7-8 දෙනාම ආරක්ෂා කරන්න හෝටල් කාමරවල ලොක් කරලා තියලා යන්න සිදු වුණා. අපේ හාමුදුරුවනේ මන්ත්‍රීවරු බිලිබා ගන්න සල්ලි කුට්ටි අරගෙන ගෙවල් ගාන යන්න පටන් ගත්තා. ඔය පිරිස තමයි දැන් පස්ස දොරෙන් උදුර ගන්න ගිය අය ඔන්න ඉදිරිපස දොරෙන් දැන් ගන්න එනවලු. ඕකට ඉඩ දෙන්න එපා. ඔවුන් කරපු දේවල් අමතක කරන්න එපා. අපේ හාමුදුරනේ මේ රටේ අපේ ජනයාට මාස 6ක් ගියාම හැම දෙයක්ම අමතක වෙනවා. අර ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 26 පටන් දවස් 52ක් අපි විඳ දුක අපි විතරයි දන්නේ. අපේ හාමුදුරනේ මන්ත්‍රීවරු බිලිබා ගන්න කරපු වෑයම ඒකෙන් අපි නූලෙන් බේරුනේ. මම මන්ත්‍රීවරු අරගෙන මක්කම ගියා. මක්කම ගිහිල්ලා සුමාන දෙකක් එහෙ තියාගත්තා. මුණ්ඩ දෙයියොම වහන්සේ දෙය අපේ අල්ලා දෙවියන් වහන්සේගෙන් සාපයක් ඇයි කියලා බිය කරලා බිය වද්දලා තියාගෙන හිටියේ. එච්චර දුරට බලපෑම් කරලා මන්ත්‍රීවරුන්ට කරපු ඒ අඩන්තෙට්ටන්නම් කියලා වැඩන්නේ. මුන්ට නැවත වාරයක් ආණ්ඩු බලය දුන්නා නම් ඉවරයි ඔක්කොම. හැම කෙනාම බිලිබා ගනි. දැනුත් සල්ලි කුට්ටි අරගෙන යනවා සංවිධායකෝ බිලිබා ගන්න. තාම ඉවර නෑ. ඉතින් මේ වගේ අන්ත පහත් නින්දිත දේශපාලන සංස්කෘතියක් ඇති කරපු කල්ලියට විරුද්ධ තමයි අපි දැන් පෙළගැසී සිටින්නේ. නමුත් මම ප්‍රථම වතාවට ඒ දවස් 52 අරගලයේදී දැක්ක දෙයක් තමයි අපේ හාමුදුරුවනේ යන යන තැන්වල එක්සත් ජාතික පාක්ෂිකයන් උද්‍යෝගමත්ව ආවට ඒ උද්‍යෝගයට හේතුවක් තිබුණා. අපිට වෙනසක් ඕනි. අපි කණපිට දැක්කා. දැක දැක අපිට නිකන් දරාගෙන ඉන්න බෑ. මම පොඩ්ඩක් ධෛර්යමත්ව කිව්වා. මං තමයි අර පළමු වෙඩිමුර පත්තු කරේ. ධෛර්යමත්ව කිව්වා නායකතුමාට. නායකතුමනි අපිට පේනවා යන යන තැන්වල අන්තිම කතාව සජිත් ප්‍රේමදාස නොදී යන්න බෑ. සජිත් ප්‍රේමදාස නැත්තම් ජනයා විසිරී යනවා. ඔන්න ඉතින් අද රෑ 12 වෙනකන් වුණත් වත්තේගමේ ඔන්න ජනකාය හොම් පිටින්ම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒක නිසයි. මොකද සජිත් ප්‍රේමදාස සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ පුතෙක් වුණාට නෙවෙයි. අපි දැනුත් ඉන්නවනේ ජනාධිපති පුතු. ඒ පුතුන්ට රාජ්‍ය මංචකේ තියෙන සැප, ඒ සැපත් එක්ක තමයි ඔවුන්ගේ දේශපාලනය. නමුත් සජිත් ප්‍රේමදාස ආවේ දේශපාලනයට තාත්තා මැරුණට පස්සේ. මේ ත්‍රස්තවාදීන්ගේ ඒ කුරීරු බෝම්බයට හසු වෙලා එතුමා ඝාතනය කරාට පස්සේ තමන්ට හුරු පුරුදු තාත්තගේ ආසනේ මධ්‍යම කොළඹ ගන්න ගියේ නෑ. එතුමා ගිය අසීරු ආසනයකට, එතුමා ගිය හම්බන්තොටට රාජපක්ෂලගේ ඒ කඳවුරට ගිහිල්ලා ඒ කඳවුර කඩාගෙන ගිය ජනාධිපති මැතිවරණයේ 40% ගත්ත අපේක්ෂකෙක් අපේ අපේක්ෂකතුමා. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය ජනාධිපති අපේක්ෂකතුමාගේ දිස්ත්‍රික්කය. ඒ දිස්ත්‍රික්කය ඒ කඳවුරු කඩලා ඒකෙන් අති බෞතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන් දිනවන දිස්ත්‍රික්කෙ කැටියට අපි පරිවර්තනය කරනවා අපි ආන්දෝලනය. දැන් ඉතින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට මම බොක්කෙම්ම මේ දෙන මේ සහයෝගයට මට දැන් වැටෙන්නම ගහන්න ලෑස්ති. ඔන්න ඊය පෙරේදා විද්‍යුත් නාලිකාවක පෙන්නනවා අර උන්මත්තක සහරාන් ඒ හාදය කරපු මේ විනාශය. මේ රටටම විනාශය විතර නෙමෙයි මුළු මහත් මුස්ලිම් ජනතාව විනාශ කළා. ඒ හාදය මම ගිය තැනක ඇවිල්ලා අස්සෙන් රිංගලා
ඌ මාත් එක්ක ඉන්න වගේ වීඩියෝ පටයක් පෙන්නලා ඔන්න දැන් ඌත් එක්ක මං ආශ්‍රය කරා කියලා පෙන්වන්න හදනවා. මං ඇත්ත කියන්නම්, මම 25 වසරක දේශපාලනය කරන දේශපාලඥයෙක්. අපි ආම්ද්‍රුණි පාර්ලිමේන්තුවේ 25 වසරක් නොකඩාවාම දේශපාලන කරන නායකයෙක්. අපේ අවාප්‍රාප්ත නායකතුමා අශ්‍රම් මැතුමා ඉඳලා අපි මුස්ලිම් ජනතාව හැසිරෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අරගල කරන්න. මේ ත්‍රස්තවාදයෙන් වැටකන ත්‍රස්තවාදයට යොමු වෙච්ච ද්‍රවිඩ සංවිධානවලින් මුස්ලිම් තරුණයෝ මුදවා ගන්නට අපි අපේ කඳවුර හදාගත්තා. ඉතින් අපේ ප්‍රතිපත්තිවල නෑ ඔය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්න. අපි එතන විදුරු සිද්ධි මං කියන්නම්. දැන් ඔන්න හිස්පුල්ලා කියලා ජනාධිපති අපේක්ෂකතුමෙක් ඇවිල්ලා. ඒ කවුරුත් නෙවෙයි. ඊයේ පෙරේද මං කාත්තාංගුඩි රැස්වීමකදී කිව්වා කාත්තාංගුඩි ජනතාව ප්‍රවේශම් වෙන්න. මේ වගේ බංකොලොත් වෙච්ච දේශපාලඥයන් පස්සෙ ගිහිල්ලා නැවත වාරයක් කාත්තාංගුඩි අනාථ කරන්න එපා. දැන් හුදකලාවේ ඉන්න මේ ජනතාව තවත් වතාවක් මේ සහරාන්ගේ මේ මිලේච්ඡ ක්‍රියාවෙන් මුළු මහත් මුස්ලිම් ජාතියටම විශාල හානියට පත් කළ තියෙන ඒ කල්ය පෝෂණය කිරීමේදී හිස්පුල්ලාගේ ඒ හැම වෙලේම තමන් දේශපාලනේ ඉදිරියට එන්න නම් ප්‍රචණ්ඩත්වයේ මුදා හරිනවා. ගියවරත් උනේ ඕකයි. පාර්ලිමේ ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහය දුන්නා. මුළු මහත් මුස්ලිම් ජනතාවම අර අලුත්කම සිද්ධීන් වලින් පස්සේ අදිෂ්ඨාන කරගත්තා මෙවර අපි ඡන්ද දෙන්නේ නැහැ රාජපක්ෂලට කියලා. ඒකෙන් විශාල හැරවුම් ලක්ෂයක් ඇති වුණා. ගිය මැතිවරණයේදී තමන් පෙරදීමට සුළු ජාතික ඡන්ද තමන්ට නොලැබීම තමයි හේතුව කියලා ඉතාම ප්‍රසිද්ධියෙන් එතුමා කිව්වා. කියලා ඊට පස්සේ දැන් ගිහිල්ලා කියන සැපද කියලා අහනවා. අපි නැවත වාරෙ මේ දිගනවලදී කුටි ගන්නකොට සැපද කියලා ඒ පුදුම ආස්වාදයක් ලැබෙනු මේ කියලා. මේ වගේ දේවල් කියලා පුදුම ආස්වාදයක් ලැබෙනවා එතුමාට. ඉතින් අපි එතුමාට කියන්න කැමති විශේෂයෙන්ම මේ හිස්බුල්ලා මැතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂට සහය දුන්නා. පෙරදුනාම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මඩකලපු ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයට ආසනයක් ලැබුණා. ඊන් පසුව ඔන්න මේක ගිහිල්ලා පස්ස දොරෙන් අපේ මෛත්‍රීපාල උන්නැහැ අල්ලගෙන ජාතික ලැයිස්ත්‍රිං මන්ත්‍රීකමක් අරගත්තා. අරගෙන කරපු දේ ඒ එදා ගැසට් පත්‍රයේ පළවුණ විගසම ඒ රෑම පටන් ගත්තා. අපේ පාක්ෂිකයන්ගේ ගෙවල් වලට ගහන්න, කඩ කඩන්න, ඔළුව කඩන්න. ඉතින් හැමදෙනම ගිහිල්ලා හැමදෙනා කඩු අරගෙන ගිහිල්ලා ගහලා මේක තමයි සහරාන්ලා කරපු වැඩි. මූ බලලා තමයි සහරාන්ලා පුරුදු වුණේ. මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගේ. ඉතින් මේ වගේ දේවල් කරලා ඉදිද්දි තමයි මට යන්න වුණේ. මොකද පොලිසිය අතිසකයි. අපි හාමුදුරනේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඔබතුමා ඔබ වහන්සේලා දැකලා ඇති ඒ විභාගය වෙද්දිත් මේ හිස්බුල්ලාත් ඇවිල්ලා සාක්ෂි දුන්නා. දෙද්දිත් මේවා පිළිබඳව අපි වටපිටාව මොකද වුණේ කියලා හොඳ හොයාගත්තා. ඒ වාර්තාව එනවා 23 වෙනිදා. බුද්ධිආංශයේ නොසලකිල්ල ඒ වගේම පොලිසියේ ඒව සැහැල්ලුවට ගැනීම හැම දෙයක්ම හේතු වුණා. දැන් ඒක පස්සට තියමු. නමුත් එවලේ මේ සිද්ධිය බලන්න මං ගියාම ඒ ඇස්සේ මේ හාදයක් රිංගල ඇවිල්ලා. ඉතින් මම මොනා කරන්නද? අපි දේශපාලන නායකයෝ අපේ ආධාර කරුවන් බලන්න ගියාම උත් ඇවිල්ලා ඇස්සේ රිංගුණාම මම මොනා කරන්නද? ඉතින් ඕක තියාගෙන ඔය මේ වීඩියෝ පටියක් තියාගෙන ඔන්න දැන් දානවා මැතිවරණ කාලේ. මං කියන්න ඕනේ අපිට වුණු කම්පණය පිළිබඳව කියන්න
අපි ඇමතිවරු නම දෙනෙක් ඉල්ලා අස්සුන අපේ දූරවලින් අපි හාමුදුරුවනි. ඉල්ලා අස්සුනහම ත්‍රෛනිකායික සංඝ සභාවෙන් අපෙන් ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම කබීර් හෂිම් ඇමතිතුමා, මම හලීම් ඇමතිතුමා ත්‍රෛනිකායික සංඝ සභාවෙන් කිව්වා, අනේ ඇමතිතුමන්ලා ඔබතුමන්ලට අපි කිව්වේ නෑනේ ත්‍රස්තවාදයට ගෙඩි දුන්නයි කියලා, ඔබතුමන්ලම කොටද ඉල්ලා අස්වෙන්නේ කියලා කිව්වා. අපි මේ හිස්බුල්ලා වැනි අයට ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නයට මුන්ට විරුද්ධව සමහර විට මේවා පදනම් විරහිත වෙනවද කියලා අපිත් ඉතින් සහයට දුන්න දෙයක්. අන්තිමට අපිටම දැන් මුන් දැන් අපිවම මේ ත්‍රස්තවාදයේ ගොදුරක් හැටියට පෙන්වන්න හදනවායි කියන එක පිළිබඳව මං කම්පණයටපත් වෙනවා. මේක ඉතා පහත් නින්දිත ක්‍රියාවක්. කවදාකවත් මේ රටේ මම සහතික වෙනවා අපේ හාමුදුරනේ, අපිට බුද්ධි අංශ අවශ්‍ය නැහැ, පොලිසිය අවශ්‍ය නැහැ, අපිට යුද හමුදා අවශ්‍ය නැහැ. මුස්ලිම් ජනතාවම තමන් සෑදී පැහැදී සිටිනවා. තමන් අස්සේ කවුරු හරි එකෙක් මින් ඉදිරියට අන්තවාද පැතිරෙන වැඩක් කළා නම් අපි මල්ලල දෙනවා. ඌව අල්ලල දෙනවා නේ සම්පූර්ණ ඌව මරලා දානවා අපිට අවශ්‍ය. එතරම් දුරට අපි කම්පණයෙන් ඉන්නේ. අපිට මේ රටේ සහජීවනය අවශ්‍යයි. අපේ රටේ ඇතිවලා තියෙන මේ අලුත් වාතාවරණය නිදහස, විශේෂයෙන්ම අධිකරණයේ නිදහස අපි දැක්කා. ඔක්තෝබර් 26 වෙච්ච සිද්ධියේදී දවස් 52ක් නිදි මරාගෙන රට පුරා ගිහිල්ලා අපේ ජනතාව අවදි කරලා අපි අධිකරණයෙන් අන්තිමට අපට සරණ ලැබුණා. අපි ඒ සංශෝධනය නොකළා නම් ඒ 19 වෙනි සංශෝධනයේ ඇති කරගත්ත වෙනස අපිට පෙනුණා. අන්තිමට අපේ අධිකරණ ස්වාධීනත්වය තමයි ඒ විශාල විපාකයෙන් අපි බේරුණේ. දැන් ඉතින් ඉදිරියට තියෙන්නේ මේ මැතිවරණයේදී අපි ආරම්භ කරපු ඒ ගමන. ගිය 2015 ජනවාරි මාස පටන් ගත්තේ අරගල තාම නිම වෙලා නැහැ අපේ හාමුදුරනි. තවත් අධිකර කීපයක් යම් යම් සංශෝධන කරන්න තිබෙනවා. අලුත් දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන්න තිබෙනවා. මං ඉතාම විවෘතව කිය යුතුයි, ජනාධිපති මැතිවරණයක් කියන්නේ පක්ෂ අතර තියෙන මැතිවරණයකට වඩා පුද්ගලයන්ගේ පෞරුෂත්වය මත පවතින මැතිවරණයක්. පුද්ගලයන්ගේ පෞරුෂත්වයේ මත පැවතින මැතිවරණයක අපි බැලිය යුත්තේ විශේෂයෙන් මේ තරුණ නායකයෙක්, මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක්, නිදි මරාගෙන වැඩ කරන නායකයෙක්. එතුමා නියත වශයෙන්ම මේ රටේ මීළඟ ජනාධිපති කරලවල තමයි අපි ආපස්සට බලන්නේ කියලා කියමින් ඔබ සැමෝටම ජය වේවා පතමි.